ඔයා ඉස්සෙල්ලම ප්ලේ ස්ටෝරේකට ගිහිල්ලා මේ වගේ සර්ච් කරන්න Lightroom කියලා. ඊට පස්සේ ඔයාට පෙනෙන මේ වගේ Lightroom මොබයිල් ඇප්ලිකේෂන් එක ඔයා ඒක ඉන්ස්ටෝල් කරන්න. ඊට ඔයාට පෙනෙන එක මේ වගේ ඩවුන්ලෝඩ් වෙනවා. එක ඩවුන්ලෝඩ් වුණාට පස්සේ ඒක ඔයා මෙතනින් ක්ලික් කරලා ඕපන් දෙන්න. ඒක ඕපන් වුණාට පස්සේ මේ වගේ මෙසේජ් ස්කීපයක් එනවා. ඒක ඔයා ස්කිප් කරලා දාන්න. මෙතනින් ඔයා Google කියලා පහල තියෙන Google කියන එක ක්ලික් කරලා ඔයාගේ ඊමේල් එකෙන් සයින් ඉන් වෙන්න. මෙතන ඔයාගේ ඊමේල් එකේ යුසර්නේම් පාස්වර්ඩ් ඒ දෙක ටයිප් කරන්න. මෙතන ආගේ ඊමේල් එකේ පාස්වර්ඩ් එක ටයිප් කරන්න. මෙතන ඇග්‍රි දෙන්න. ඊට පස්සේ මේ වගේ වෙරිෆයි වෙලා ඔයාට Lightroom software එක මේ වගේ ඩොට් එකක් පේනවා. ඒක කන්ටිනියු කරන්න. ඊට පස්සේ මෙතන පල්ලෙහා තියෙනවා මෙතන icon එක, මේ icon එක ක්ලික් කරන්න. මෙතන allow දෙන්න. මේ ක්ලික් කරාට පස්සේ ආ download කරගත්ත dng file එක, Lightroom preset file එක, කියන්නේ .dng file එක ඔයා select කරලා මෙතනින් select කරන්න ඕනේ. ඒක select කළා මෙතනින් add කියන එක දෙන්න. හරි, ඒක add වුණා. ඊට පස්සේ මෙතන තියෙනවා all photos කියලා තියෙන එකක්. ඒ all photos කියන එක ඔයා click කරන්න. right, මේ තියෙනවා ගත්ත ඔයාගේ dng file එක. මෙතන උඩ තියෙනවා 33ක්. ඒ 33 click කරන්න. click කරලා ඔයා යන්න මෙතන පහල තියෙන copy settings කියන එක. ඒක click කරන්න ඕනේ. කොපි සෙටින්ස් එකේ මේ වගේ තියෙනවා. එතන උඩ තියෙනවා ටික් එකක්. ඔයා ඒ ටික් එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ මේ වගේ සෙටින් කොපීඩ් කියන එනවා. ඊට පස්සේ ඒක බැක් කරලා ඔයා ආයෙම ඕල් ෆොටෝස් ගිහිල්ලා ඔයාට එඩිට් කරන්න අවශ්‍ය ඉමේජ් එක ඔයා මේකට ඉම්පෝට් කරගන්න ඕනේ. මම මෙතනදී මේ වගේ ඉමේජ් එකක් සිලෙක්ට් කරලා ඒක ඇඩ් කරගන්නවා. ඒකත් මෙතෙන්ට ඇඩ් වුණා. මේ තියෙන ඇඩ් වෙච්ච ඉමේජ් එක මම ක්ලෝස් කරලා දාන්න. ඉතින් මේ තියෙන මම එඩිට් කරන්න බලාපොරොත්තු වෙන ඉමේජ් එක ඒක උඩ ක්ලික් කරාට පස්සේ මෙතෙන්ටත් එනවා අර ඩොට් 3. ඒ ඩොට් 3 ක්ලික් කරාට පස්සේ ඒකේ දෙන්න ඔයා පේස්ට් සෙටින්ග්ස් කියන එක. ඊට පස්සේ පේ සෙටින්ස් දුන්නා ඊට පස්සේ මේ වගේ ඔයාගේ ප්‍රීසෙට් එක ඒ ඉමේජ් එකට ඇඩ් වෙලා තියෙනවා. ආඩ බලා ගන්න පුළුවන් මේ වගේ. ඊට පස්සේ මෙතන තියෙන ෂෙයා කියන එකෙන් ක්ලික් කරලා ඔයාගේ ඉමේජ් එක ඔයාට සේව් කරගන්න පුළුවන් ඔයාගේ ඩිවයිස් එකට. මේ විදියට මේ වගේ ඔයාගේ ඉමේජ් එක එඩිට් කරගත්ත ඉමේජ් එක එක්ස්පෝර්ට් වෙනවා පේනවා. රයිට්, ඉමේජ් එක එක්ස්පෝර්ට් වෙනවා. ඒක ඕකේ දෙන්න. ඔයාගේ මේ එඩිට් කරගත්ත ඉමේජ් එක ඔයාගේ ගැලරි එකේ Adobe Lightroom කියලා ෆෝල්ඩර් එකක් ඇතුලේ ඔයාට බලා ගන්න පුළුවන්.